ආයිබෝවන් තෙරුවන් සරණයි හැම දෙනාටම ඔබට පුළුවන් නම් චලනය වන බව තුල නිශ්චල බව අත්දකින්නට මේ හඬ නගන ලෝකයේ තුල නිහඬ බව අත්දකින්නට පුළුවන් නම් ඔබට ඔබේ ජීවිතේ ඇත්ත තේරුම් ගන්නට පුළුවන් වේවි ඉතින් ඒ සිතිවිල්ලත් සමගින් පියමන් කරමු අද දවසේදී නිරංජනාවට අපි අපේ ජීවිතයට මිතුරු සම්බන්ධතා ඇති කරගත යුත්තේ ක්‍රමක්‍රමයෙන් අනුපිළිවෙලට. එසේ වනවා නම් ඔබට පුළුවන් ස්ථිරසාර මිතුරු සම්බන්ධතාවක් ඇති කරගන්නට. අපි අද දවසේදී කතා බහ කරන්නට සූදානම් වන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන. ඒ වෙනුවෙන් අපට දහම් කරුණු බෙදා දෙන්නට අද දවසේදී මෙතනට වැඩම කොට වදාළ කොළඹ හත ලංකා ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටාචාර්ය විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අමද්දේප මහා සංගමේ සභාපති පූජ්‍යපාද හාරිස්පත්වේ අරියවංශා ලංකාර ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වක පිළිගන්නවා අපි හාමුදුරනේ අවසරයි අපේ හාමුදුරනේ කල්යාණ මිත්‍ර සම්පත්තිය අපේ ජීවිතයට කොහොමද අපේ හාමුදුරනේ වැදගත් වන්නේ නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස ස්ථිරස රූපවාහිනී මාධ්‍ය ජාලයේ ඔස්සේ ශ්‍රී ලංකාවේ විසිරුවා හරින ඒ ආගමික ධර්ම සම්නිවේදන වැඩපිළිවෙලේ අංගයක් හැටියට නිරංජන ඒ ධර්ම සභාව තුලින් නැවත වරක් ඔබ අමතන්ට ලැබීම ගැන මම ඉතාම සන්තෝෂ වෙනවා සෑම දිනාටම තිරුවන් සරණින් ජීවිතේ ධර්මයෙන් ආලෝකවත් වේවා කියලා මා මුලින්ම සිත් පතනවා අපට සවන් දෙන ශ්‍රී ලංකා වාසී බෞද්ධ හින්දු කිතුනු ඉස්ලාම් ජෛන යුදෙව් ආගම් පිළිගන්න ආගම් වලින් ඈත් වෙච්ච නිදහස් මතධාරී සියලුම අපේ ඥාතිවරුනි අපි ඉතාම සන්තෝෂ වෙනවා මේ දිසරත් අප මේ නාලිකාව ඔස්සේ මුළු මහත් මනුෂ්‍ය සංහතියටම සර්ව සාධාරණ මාතෘකා කීපයක් සාකච්ඡා කළා 2600 සම්බුද්ධත්ව ජයන්තිය කේන්ද්‍රී කෙරගෙන ඉතින් දැන් සම්බුද්ධත්ව ජයන්තියත් එක්කම අපි දැන් ඊළඟට සූදානම් වෙනවා පොසොන් උත්සවයට ඒකත් ශ්‍රී ලංකා වාසී ජනතාවට වැදගත් වෙනවා ලෝක ජනතාවට තුනුරුවන් පහළ වුණේ වෙසක් පොය දවසේ ඒ වගේම ශ්‍රී ලංකා ජනතාවට තුනුරුවන් පහළ වුණේ පොසොන් පොය දවසේ ඥාතිවරුනි අද අප කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව ඉතාම කාලෝචිත මාතෘකාවක් මේක බෞද්ධයන්ට විතරක් නෙමෙයි සකල ලෝකවාසී සියලුම ආගමික සියලුම සදාචාර ගරු කරන සියලුම දෙනාට වැදගත් වෙනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ අද්විතීය ස්ථානයක් ලැබෙනවා කල්යාණ මිත්‍රතාවයට මට මේකත් එකට මතක් වෙනවා බුදු පියාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක යන්නේ ආනන්ද හාමුදුරු ධර්ම භාණ්ඩාගාරික හාමුදුරු දවසද්දා මේ ආනන්ද හාමුදුරුව බුදු පියාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරන ගමන් කියලා තියෙනවා ස්වාමීනි බුදු පියාණන් වහන්ස මං මේ සම්බුද්ධ ශාසනය පිළිබඳව නිදහසෙ ටිකක් කල්පනා කළා මම මට තේරුණා මේ සම්බුද්ධ ශාසනයෙන් 150%ක්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා නේද කියලා. පස්සේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා නෑ ආනන්ද එහෙම හිතන් දෙපා.
මේ බුදු පියාණන් වහන්සේ විසින් ලෝකයට අනාවරණය කොට ලෝකේ ගොඩනඟපු සම්බුද්ධ ශාසනයේ 100ට 100ක්ම ප්‍රයෝජන ගන්නට කල්යාණ මිත්‍රතාවය අවශ්‍යයි කියලා. එයින් පැහැදිලි වෙනවා අද අපි මේ තෝරාගත් මාතෘකාව කොතරම් බුදු දහමේ වැදගත්කමක් ලැබෙනවද කියලා. ඒ වගේම බෞද්ධ ආචාර ධර්ම ගැන කතා කරනකොට අපට ඉතාම වැදගත් සූත්‍ර ගණනාවක් නිතර අහන්න දකින්න ලැබෙනවා, කියවන්න ලැබෙනවා. එයින් අපට ජනප්‍රිය තුන් සූත්‍රේ මහා මංගල සූත්‍රය. මහා මංගල සූත්‍රයේදී මේ මංගල කාරණා මොනවද කියන ගැටලුවක් ආවා මිනිසුන් අතර. මංගල කාරණා ගැන මොනවද කියන එකට, මොනවද මේ මංගල කාරණා, මොනවද මේ සුබ දේවල්, මොනවද මේ ඉෂ්ට දේවල් කියන එක ගැන මිනිසුන් අතර මතභේදයක් ආවා. මේකට එක එක අය එක එක අදහස් ඉදිරිපත් කළා. ප්‍රධාන පදනම් තුනක් මත එයා ඉදිරිපත් කළා. දකින දේ මංගල, දකින ප්‍රියමනාප දේ මංගල, දිත්ත මංගල, අසන ප්‍රියමනාප දේවල් මංගල, දිත්ත මංගල, සුත මංගල. ඒ වගේම ඒ විදිහට මංගල කාරණා පිළිබඳ නොයෙක් විදිහට එක එකනාගේ අදහස් ඉදිරිපත් වුණා. හරි මතයකට ආවේ නෑ. මේ මංගල කාරණේ පිළිබඳව මිනිසුන් අතර විතරක් නෙමෙයි දෙවියන් අතර ගැටලුවක් ආවා. පස්සේ බුදු පියාණන් වහන්සේගෙන් මේ ගැන එක්තරා දවසක එක දේවතාවෙක් මධ්‍යම රාත්‍රියේදී බුදු පියාණන් වහන්සේ ඉදිරිපිට පෙනී හිඳලා, අපි අහලා තියෙනවනේ බුදුරජාණන් වහන්සේගේ කාල සටහනේ කොටසක් පැය 4ක් දෙවියන් ප්‍රඥයන් සඳහා වින් කරලා තියුණා කියලා. රාත්‍රී කාලේ 10 ඉඳලා 2 දක්වා ඒ කාලේ. එතකොට සමහර දවස්වලට උන්වහන්සේ ඒ කරාව ඒ පිරිසට ධර්ම දේශනා කළා. ඒ වෙලාවේ ඉතින් මිනිස්සු කවුරුත් හොඳට විවේක ගන්න වෙලාවනේ. මේ දේවතාවා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා ජේතවනාරාමේ ආලෝකවත් කරමින් ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් ඇහුවා ප්‍රශ්නයක්. බහූ දේවා මනුස්සා චරි ප්‍රසිද්ධයි, මංගලානි අචින්තයුම් ආකංකමානා සොත්තානම් බ්‍රූහි මංගල මුත්තමන්. ස්වාමීනි, බුදු පියාණන් වහන්සේ බොහෝ මිනිසුන් අතරත් බොහෝ දෙවියන් අතරත් මේ මංගල කාරණා පිළිබඳ මතභේද ඇති වෙලා තියෙනවා. නොයෙක් නොයෙක් තම තමන් අභිරුචි දේවල් ඒ අය මංගල කාරණා හැටියට ඒ අය දැන් තීරණ දෙනවා. අපි දැනගන්න කැමති වහන්සේලගෙන් මේ සැබෑ මංගල කාරණා මොනවද කියලා. පස්සේ බුදු පියාණන් වහන්සේ ඒ පුජ්‍යලයට මේ ලෝකේ ඕනම කෙනෙකුට පිළිගන්න පුළුවන් මංගල කාරණා 38ක් දේශනා කළා. මේ මංගල කාරණා මංගල සූත්‍රයේ තියෙන තවත් විශේෂයක් තමයි මේ මංගල කාරණා 38ත් අනුපූර්ව ශික්ෂාවට ඇතුළත්. අනුපූර්ව පිළිවෙලින් පිළිවෙලට නිර්වාණය නැමැති මන්දිරය සඳහා ගමන් කිරීමට තියෙන පිය ගැට පෙළක් පඩි පෙළකට සමානයි මේ මංගල කාරණා 38. මේන් 30ක්ම ලෞකික ජීවිතයට අවශ්‍ය කරන මංගල කාරණා, 8ක් ආධ්‍යාත්මික ලෝකෝත්තර ජීවිතයට අවශ්‍ය කරන කාරණා. ඉතින් මට මේකෙන් කියන්න ඕන කිව් තියෙන්නේ මේ පටන් ගත්තේ බුදුහාඳුරෝ මොකද්ද? මේ මංගල කාරණා 38න් ආරම්භ කළේ උන්වහන්සේ අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං. අසේවනාච බාලානං, බාලානියන් කියන්නේ මෝඩයන්, ඒ කියන්නේ අසත්පුරුෂයන් ගෙන් ඈත් වෙන්න, අසත්පුරුෂයන් ළඟින් ආශ්‍රය කරන්න නැතුව ඒ අසත්පුරුෂයන්ගෙන් ඈත් වෙන්න කිව්වා. ඒ කියන්නේ අසත්පුරුෂය අතාරින්න කියන එක නෙමෙයි, මිනිස්සු කවුරුත් අපි අතාරින්න බෑ ජීවත් වෙන්නකොට. මේ ලෝකේ නොඑක් පුජ්‍යලයෝ ඉන්නවා. නමුත් ඒ අසත්පුරුෂයන් කරන අකටයුතු අපි අනුගමනය කරන්න හොඳ නෑ. ඒ අය ඇසුරු කරමින් ඒ අය සුමඟ යමන්ට අපි උනන්දු කරවන්න ඕන. අපි ඔවුන්ට කල්යාණ මිත්‍රයන්ට ඕන අසත්පුරුෂයෙක්.
එතකොට අසත්පුරුෂ අය කල්යාණ මිත්‍රයා කියන එකෙන් මේ විරුද්ධ වැචනේ තමයි අසත්පුරුෂ නැත්තම් පාප මිත්‍රයන්. පාප මිත්‍රයන් ඇසුරු නොකරන්නේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නේ. එතකොට යම්කිසි කෙනෙක් පෞකාරයන් ඒ කියන්නේ සත්වඝාතකයන් සොරුන් ලේ වගේම නොඑක් විදිහ අපචාර කරන අය වංචනිකයන් ඒ වගේම නොමග ගිය අය ආශ්‍රය කරන්නේ නැත්තම් අන්න පළවෙනි පියවර ඊළඟ පඩිය හොඳ අය ආශ්‍රය කරන්න. ඔව් අපේ හාමුදුරනේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන අපි තවදුරටත් කතා කරන්නට සූදානම්. අවසර අපේ හාමුදුරනේ පුංචි විරාමයක් ලබා ගන්නට. කල්යාණ මිත්‍රෙක් කියන්නේ හරියට දැල්වෙන පහනක් වගේ. ඔහුද ආලෝකය ලබමින් අන් අයටද ආලෝකය ලබා දෙනවා. අපි හඳුරන්නේ කල්යාණ මිත්‍රෙක් අපිට ඉන්නවා කියන්නේ හරියට දැල්වෙන පහනක් වගේ. ඔහුද ආලෝකය ලබනවා අපිටද ආලෝකය උදා කරලා දෙනවා. අපි හඳුරන මේ කාරණේ ගැන කතා කරමු. ඔව්. කල්යාණ මිත්‍රත්වය පුද්ගලයාගේ සමාජයේ ප්‍රගතියට මංගල්‍යයට හේතු වෙනවා. පාපි මිත්‍ර සම්බන්ධය පුජ්‍යලයාගේ සමාජයේ විනාශයට හේතු වෙනවා. කල්යාණ මිත්‍රයා පිළිබඳව කතා කරනකොට බුදු පියාණන් වහන්සේ බොහෝම හොඳට කල්යාණ මිත්‍රත්වය ගැන සාකච්ඡා කරලා තියෙනවා. බෞද්ධ ආචාර ධර්ම ගැන කතා කරපු සූත්‍ර රාශියකම මේ ආශ්‍රය වැදගත්කම් පැහැදිලි කරලා තියෙනවා. එතකොට පාප මිත්‍රයන් සේවනය තමන්ගේ සමාජයේ ආර්ථික සෞඛ්‍ය සදාචාර සංස්කෘතික හැමහංසයකින්ම පෞද්ගල වගේම මේ පෞල් ජීවිත හැම දෙයකටම පාඩු වෙනවා. කල්යාණ මිත්‍රයා පිළිබඳ හොඳ විස්තරයක් සඳහන් වෙනවා සිංහලෝවාද සූත්‍රයේ. සිංහලෝවාද සූත්‍රයේ ගිහි ජීවිතයක් ගැන කතා කරනකොට මේ ලෝකයේ මෙතෙක් ප්‍රකාශ වෙලා තියෙන අංග සම්පූර්ණම සදාචාරාත්මක විවරණේ තියෙන්නේ සිංහලෝවාද සූත්‍රයේ. ඒක බටහිර උගතුන් ගයිගර් පඬිතුමා වාගේ පිරිස බොහොම අගේ කරනවා මේ බටහිර ලෝකයේට මේ බුදු දහමේ උගන්නේ ওই ගැඹුරු ධර්ම කර්මයේ පුනර්භවයේ තිලක්ෂණයේ වාගේ ගැඹුරු ධර්ම නෙමෙයි අපි දෙන්න ඕනන්නේ සිංහලෝවාද සූත්‍රයේ උගන්නන පෞල් ජීවිතයේ පිළිබඳ තියෙන සම්බන්ධතා යුතුකම් හා අයිතිවාසිකම් ටික ලස්සනයි. එතකොට ඇසුරු නොකළ යුතු අමිත්‍රයන් හතර දෙනෙක් පාප මිත්‍රයන් හතර දෙනෙක් සිංහලෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ හතර දෙනාගෙන් ඈත් වෙන්න කියලා එක එක අමිත්‍රේකුගේ ලක්ෂණ හතර ගානේ දක්වලා තියෙනවා. අඤ්ඤ දත්තුහර ඒ කියන්නේ තමන්ගේ මිත්‍රයාගෙන් ප්‍රයෝජන ලාභ ප්‍රයෝජන ලැබෙමින් මිත්‍රයා වංචා කරන එක්කෙන අද කාලේ බොහොමයි හරියට ඉන්නවා. තමන්ගේ ලාභ ප්‍රයෝජනීය සඳහා හිතවත් වෙනවා. බොහොම මුරුංගත්තේ තියලා කතා කරලා ඒ පුජ්‍යලයා රවටෙනවා. අඤ්ඤ දත්තුහර එහෙම අයගෙන් ඈත් වෙන්න කියලා. වචී පරම වචනට විතරයි. ඒ කියන්නේ සමහර අය ඉන්න උදව් කරන්නේ වචනෙන් විතරයි. ක්‍රියාවෙන් උදව්වක් නැහැ. ලොකෝට කතාවෙන් නම් ඕනේ තරම් උදව් උපකාර කරන්න කැමති බව පෙන්නනවා. නමුත් අවශ්‍යතාවක් වෙනකොට කිසිම උදව්වක් කරන්න නැතුව මඟ ආරිනවා. හේතු වංචනිකුම. අනුප්පිය බහානි. ඒ කියන්නේ මිත්‍රයාගේ හිත දිනා ගන්නට එයා කරන හොඳ දේත් අනුමත කරනවා නරක දේත් අනුමත කරනවා. එයා පන්සල් යමු අපි දානයක් දෙමු කිව්වොත් ඒකටත් එකතු වෙනවා. අද පොඩි අඩියක් ගහන්න යමු කිව්වොත් ඒකටත් එකතු වෙනවා. අන්නේ විදිහේ හොඳ වැඩ නරක වැඩ හැම දෙයකටම එකතු වෙන අය කරාට කියනවා අනුප්‍රිය බව. ඔව්. අපාය සහය ඒ කියන්නේ පස්පවට සම්බන්ධ වෙමින් ඒ සඳහා තමන්ගේ හිතවත උනන්දු කරවන පොළඹවන එක්කෙනාට කියනවා අපාය සහය කියලා. ඒ හතර දෙනා
ඇසුරු කරන්න එපා කියලා ඕනම සමාජයේ කියාය ඉන්නවා වැඩිපුර. ඇසුරු කළ යුතු අය ඉන්නවා හතර දෙනෙක්. අපි හැමදෙරුනේ ඒ ඇසුරු කළ යුතු හොඳ මිත්‍රයන්, කලණ මිත්‍රයන් ගැන අපි කතා කරන්නට සූදානම් මේ විරාමයෙන් පස්සේ. විරාමයට පෙර ඔබ වහන්සේ සඳහන් කළ අපේ හාමුදුරනේ ඇසුරු නොකළ යුතු පාප මිත්‍රයන් හතර දෙනෙක් පිළිබඳව. දැන් ඔබ වහන්සේට අවස්ථාව තිබෙනවා ඇසුරු කළ යුතු හොඳ මිත්‍රයන්, කලණ මිත්‍රයන් හතර. ඇසුරු කළ යුතු කල්යාණ මිත්‍රයන් හතර දෙනෙක් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී හඳුන්වලා දෙනවා. කවුද හතර දෙනා? උපකාරක පළවෙනි එක්කෙනා, සමාන සුඛ දුක්ඛ දෙවෙනි එක්කෙනා, අත්තක්කායි තුන්වෙනි එක්කෙනා, අනුකම්පක හතරවෙනි එක්කෙනා. අපි දහම් පාසලේදී මීට අවුරුදු 50කට 60කට ඉස්සර ඉගෙන ගත්ත දේවල් මම මේ මතකින් කියන්නේ. ඒකත් හරි වටිනවා. ඒ දහම් පාසල්වල ඉගෙන ගන්න කාලේ පුතා අපි හුඟක් මහන්සියෙන් ඒ කාලේ සමහර දේවල් පාඩම් කරා. ඒ පාඩම් කරන ඒ කරුණු ජීවිතේට අය අමතක වෙන්නේ. දැන් එහෙම අපිට එහෙම විශේෂ කරුණු මතක තියාගන්න අමාරු, නමක්වත් මතක තියාගන්න අමාරු. ඒ නිසා මේ ළමා වයසේදී ලබා ගන්න අධ්‍යාපනයේ හොඳට අපි ධාරණය කරගෙන ඒ කටයුතු කරනවා නම් හරි වටිනවා. අදත් අපි මම ප්‍රයෝජන ගන්නේ මේ ධර්ම දේශනාවලදී නොඑක් අවස්ථාවලදී ප්‍රයෝජන ගන්නේ මීට අවුරුදු 60කට නැත්නම් 50කට ඉස්සර අපි ඉගෙන ගත්ත දහම් පාසලේදී ඉගෙන ගත්ත දේවල්. එහෙනම් පළවෙනි එකේනා උපකාරක මිත්‍රයා. උපකාරක මිත්‍රයා කියන්නේ මිත්‍රයාට ලොකු අනුකම්පාවකින් වැඩ කරනවා. මිත්‍රයාට උදව්වක් උපකාරයක් කරන්න අවස්ථාව ලැබුණොත් මඟ අරින්නේ නැහැ. ඒක තමන් බොහොම කැමැත්තෙන් තමන්ගේ යුතුයකමක් හැටියට, අයිතියක් හැටියට, ඒක කැමැත්තෙන් කරදරයක් හැටියට සලකන්නේ නැතුව ඒ උදව් උපකාර කරනවා. ලක්ෂණ හතර ගානේ තියෙනවා. මම මේක මූලික ලක්ෂණ විතරයි කියන්නේ. සමාන සුඛ දුක්ඛ. ඒ වචනේම තියෙනවා සැපතේදිත්, විපතේදිත්, නින්දාවේදිත්, අපහාසයේදිත්, ජයග්‍රහණේදීත්, පරාජයේදීත් මිත්‍රයා අතාරින් නැතුව සෙවනැල්ල වගේ මිත්‍රයත් එක එකට වැඩ කරනවා. සමාන සුඛ දුක්ඛ. එහෙම ന്യാයත් බොහොම වටිනවනේ නේද? එහෙමයි අපේ බොහොම වටිනවා. අත්තක්ඛායි. අත්තක්ඛායි කියලේ අදහස් කරන්නේ තමන්ගේ මිත්‍රයාගේ හිතසුව සඳහා ඔහුට ධර්මානුකූල උපදෙස් දෙමින් එයාට නොමග යන්න දෙන්නේ නැතුව සුමග යවනවා. අර අනුප්පිය බහණී වාගේ හැම දෙයක්ම අනුමත කරමින් එයාගෙන් ලාභ ප්‍රයෝජන ගන්න. එයා වැරදි වැඩකට යනවා නම්, වැරදි මාර්ගයකට අනුගමනය කරනවා නම්, වැරදි දෙයක් පටන් ගන්නට යනවා නම් ඒවා වළක්වලා එයාට උපදෙස් දෙන නියම මාර්ගයේ ගමන් කරන්න. අත්තක්කායි. සමාන සුඛ දුක්ඛ. සුඛ දුක්ඛ සැපේතේදිත් විපතේදිත් මධ්‍යස්තව සලකනවා. ඔය කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණ. ඒ වගේම බුදු පියාණන් වහන්සේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී ඉතාම වැදගත් වෙනවා. බෞද්ධ ආර්ථික දර්ශනය සඳහන් වෙනවානේ පුතා ව්‍යග්ගපජ්ජ සූත්‍රේ. මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී මේ ජාන මේ දීග ජානෝ බුදුහාමුදුරන්ගෙන් කිව්වේ මට මේ චාන් ජීවිතයේ පළපුරුදු නැහැ බුදුහාමුදුරනේ, මං සුඛෝභෝගී ජීවිතයට කැමැති, මං ලස්සනට අඳින්න කැමැති, මම සුවඳ විලවුන් පාවිච්චි කරන්න කැමැති, මම හොඳට කන්ට බොන්ට ඉන්ද්‍රියම් පිනවන්ට කැමැති, මං වාගේ කෙනෙකුගේ ප්‍රයෝජනය සඳහා මට ධර්ම කාරණා ටිකක් කියලා දෙන්න. ආයි මේ සසරෙන් එතර වෙන්න මේ තපසට යන දේවල් නෙමෙයි. පස්සේ බුදුහාමුදුරුවෝ ලස්සනට පැහැදිලි කළානේ ආර්ථික දියුණුවක් ඕනේ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට. ඒකට ඕනෑ කරන ප්‍රධාන කාරණා හතරක් පැහැදිලි කළා පුතා අහලා ඇති. උත්තාන සම්පදා, උත්සාහයෙන් වැඩ කරන්න ඕනෑ ගිහි ජීවිතයක් ගත කරන ඕනම කෙනෙක්, එයා බෞද්ධ වේවා, කතෝලික වුණත්, මුස්ලිම් වුණත්, හින්දු වුණත්, මොන ආගමේ කෙනෙක් වුණත්, මොන පක්ෂයේ කෙනෙක් වුණත්, කොයි රටේ ජීවත් වුණත්, ළමා කාලෙත් උත්සාහයෙන් වැඩ කරන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ, තරුණ වයසේ උත්සාහයෙන් හම්බ කරන්න ඕනේ, ආර්ථිකය ශක්තිමත් කරගන්න ඕනේ, ව්‍යාපාරයක් කරත් ගොවිතැනක් කළත් උත්සාහයෙන් එයා කටයුතු කරන්න ඕන.
උත්තාන සම්පතක. කම්මැලියන්ට බාගෙට මැරිච්ච ඔතෑනි අයට කවදාක්වත් ඉස්සරහට ඉන්න බෑ. එනිසා ජීවිතේ අපි ඉතාම වැදගත් වෙනා මොකද්ද? කඩිසර වෙන්න ඕනේ, දක්ෂයෙක් වෙන්න ඕනේ. සක්කෝ කියලා තියෙන්නේ. සක්කෝ යෝච සෝජෝච අපේ කරණීය මිත්‍ය සූත්‍රයේ දක්ෂයෙක් වෙන්න ඕනේ. උත්තාන සම්පත, ආරක්ක සම්පත. ඊළඟට උත්සාහයෙන් හම්බ කරන ධනය ආරක්ෂා කර ගන්න ඕන. මොනවදද? අනවශ්‍ය වීදම් වලට, සූදුවට, සුරාවට, දුරාචාරයට, පාප මිත්‍ර සේවනයේට නැතුව ඒවා ආරක්ෂා කර ගන්න ඕන ධනිය. ධනිය හම්බ කරාට බෑ. අන්න මේ කාලේ සමහර අය ඉන්නවා හොඳට ධනවා හම්බ කරනවා, නමුත් ආරක්ෂා කර ගන්න උනන්දු වෙන්නේ නැහැ. එතකොට මේ මිනිස්සුන්ට පුතා මේ සරුසාර කාලේ කෙනෙක් හැම කාලයකම නැහැ. අපි ඕනම කෙනෙකුට ජීවිත කාලේ තියෙනවා එක කාලයක් අත ගන්න හැම දෙයක්ම හොඳට හරියන කාලයක්. ඒ කාලේ හොඳට අත දිගහැරලා මහන්සියෙන් හරි හම්බ කර ගන්න ඕනේ. හොඳට මුදලක් ඉතුරු කර ගන්න ඕනේ. ගියක් දොරක් හදා ගන්න ඕනේ. ඉඩමක් අඩමක් ගන්න ඕනේ. ආර්ථික ස්ථාවර තත්ත්වයට ගන්න. ඔව් අපේ හඳුරන්නේ දැන් ඒ කියන්නේ මිනිස්සු කල යුතු කාලයේදී කිරීම අත්‍යවශ්‍යයි සුදුසු කාලයේදී. ඉතින් අපි ඔබට ඉල්ලා සිටින අද දවසේදීත් මේ කතා බහට වෙන් කරපු කාලේ නිමාවට පත් වෙලා ගිහිල්ලා. හැබැයි අපි හෙට දවසේදීත් සූදානම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන ඔබත් සමගින් කතා බහ කරන්නට. ඉතින් අද දවසේදී ඒ වෙනුවෙන් මෙතනට වැඩම කොට වදාලා කොළඹ හත ලංකා ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටාචාර්ය විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමාත්‍යප මහා සංගමයේ සභාපති පූජ්‍යපාද හාරිස්පත්තුවේ අරියවංශ අලංකාර ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වක ස්තුති පුද කරන හාමුදුරනේ අවසරයි අද දවසේදී මේ කතා බහ නිමාවටපත් කරන්නට ඔබ රැඳී සිටින්න තවදුරටත් 12:05 සමගින්.